समन्तचक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुकदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණබර පින්වත්නි ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා යමෙක් පටිච්ච සමුප්පාද ධර්මය නුවණින් දකිනවා නම් ඒ තැනැත්තා ශ්‍රී සද්ධර්මය නුවණින් දකින තැනැත්තා බවට පත් වෙනවා යමෙක් ශ්‍රී සද්ධර්මය නුවණින් දකිනවා නම් ඒ තැනැත්තා ලෝතර බුදු පියාණන් වහන්සේව දකිනා තැනැත්තා බවට පත් වෙනවා කියලා. එහෙමනම් යම් කිසි තැනැත්තෙට මේ ජීවිතයේ තුලදීම ලෝතර බුදු පියාණන් වහන්සේව දැක ගැනීමට අවශ්‍ය වනවා නම් ඒ තැනැත්තා විසින් සද්ධර්මය දැකගත යුතු වෙනවා. ඒකාන්තයෙන්ම සද්ධර්මය දැක ගැනීමට නම් එතනත්තා විසින් පටිච්ච සමුප්පාද ධර්මය තමා තුලින් අවබෝධකට ගත යුතු වෙනවා. ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සියලුම ධර්මකාරණයන් අතර මේ පටිච්ච සමුප්පාදය කියන ධර්මකාරණය බොහෝම ගැඹීරයි කියලා තමයි නිතරම ත්‍රිපිටකය පුරාවට අපිට අහන්නට දකින්නට ලැබෙන්නේ පින්වත්නි ඒ නිසාවෙන් මේ පටිච්ච සමුප්පාද ධර්මය පටලවාගෙන විකෘති කරගෙන එහෙම නැත්නම් විවිධ පරයායන් සමග මිශ්‍ර කරගෙන විවරණය කරන අවස්ථා අපිට නිතර දකින්නට අහන්නට ලැබෙනවා එය සම්බුද්ධ ශාසනය තුල ඒකාන්තයෙන්ම පිරිහීමට හේතුවක් වෙනවා අනේ පිරිහීමට ඇතිවන හේතුව නතර කරලා සම්බුද්ධ ශාසනයේ තව දීර්ඝ කාලයක් පවත්වා ගන්නත් සසරින් මිදීමට පින් තියන කෙලෙස් කිනි නැසීමට පින් තියන ඒ හැකියාව තියන ප්‍රඥාවන්තයින්ට ශ්‍රී සද්ධර්මයේ මනාව අවබෝධ කර ගන්නටත් උපකාර කිරීමේ බලාපොරොත්තු ඇතිවයි පින්වත්නි මේ වැඩසටහන් මාලාව අද මේ මොහොතේදී ආරම්භ කරන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව අපි කතා බහ කරපුවාම පින්වත්නි පටිච්ච සමුප්පාදයේ අංග 12ක් ඇති දේශනාවෙන් තමයි අපි මුලින්ම මේ දේශනාව පැහැදිලි කරන්නට ආරම්භ කරන්නේ ඔබ අහලා තියෙනවා ඊටාම පැහැදිලිව තිබෙනවා මේ පිළිබඳව දේශනාව අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලායතනම් සලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හා තණ්හා පත්‍යා උපාදානං උපාදාන පත්‍යා භවෝ භව පත්‍යා ජාති ජාති පත්‍යා ජරා මරණං ආදී විදිහට පටිච්ච සමුප්පාදයේ අංග 12 සම්බන්ධ වෙන ආකාරය මේ ద్వාදසාංග පටිච්ච සමුප්පාද දේශනාව බොහෝම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. අපි මුලින්ම මේ ద్వාදසාංග පටිච්ච සමුප්පාදයේ අංග 12 සහිත මේ දේශනාව කටපාඩමේ තබා ගන්න ඕනේ. ඒක දෙතුන් වතාවක් සූත්‍රයකින් තියෙන තැනකින් උපුටා අරගෙන
කියවමින් කියවමින් නැවත පරිහරණය කරපුවාම નિરાයාසයෙන්ම මතක හිටිනවා මේ වෙද්දි බොහෝ පින්වතුන්ට මෙය කටපාඩමේ පවතිනවා වෙන්නත් පුළුවන් ඊළඟට පින්වත්නි අපි සිදු කළ යුතු වන්නේ මේ එක එක අංගයක් අංගයක් පාසා ධර්මය තුල નિවැරදිවම විස්තර වෙන්නේ කොහොමද කියන කාරණය අපේ ජීවිතවලට ප්‍රායෝගිකව ගලපා බලමින් ඉගෙන ගන්න එක තේරුම් ගන්න එක දැන් මේ අභිධර්ම විවරණයේ සිදු කිරීමට මම භාවිතා කරන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකය නොවේ මම මෙහිදී භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිපිටකයේ අභිධර්ම පිටකය අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ කියන අභිධර්ම ප්‍රකරණය තුල පටිච්ච සමුප්පාද විභංගය ආශ්‍රය කරගෙන තමයි මේ පටිච්ච සමුප්පාද විවරණය සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම විසඳ ගන්නට ඕනේ මේ පටිච්ච සමුප්පාද දේශනාව පටන් ගන්නේ අවිද්‍යාවෙන්. එහෙම නැත්නම් අවිද්‍යාවෙන්. අන්නේ අවිද්‍යාව කියන්නේ කුමක්ද කියන කාරණය අභිධර්මය තුල කොහොමද විවරණය කරලා තියෙන්නේ කියලා අපි දැන් පැහැදිලි කරගන්න සූදානම් වෙන්නේ. තත්තකතම අවිද්‍යා මෙහි පටිච්ච සමුප්පාදයේ තුල අවිද්‍යා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? එයින් පැහැදිලි කරන්නේ කුමක්ද? දුක්ඛේ අඥානම්, දුක්ඛ සමුදය අඥානම්, දුක්ඛ නිරෝධේ අඥානම්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානම්. දුක පිළිබඳව යම් කිසි නොදැනීමක් පවතිනවද? ඒ වගේම දුක හටගන්න ආකාරයේ දුක්ඛ සමුදය පිළිබඳව යම් කිසි ආකාරයක නොදැනීමක් පවතිනවද දුක්ඛ නිරෝධය එහෙම නැත්නම් නිර්වාණය පිළිබඳව අනවබෝධයක් පවතිනවද ඒ වගේම නිර්වාණ මාර්ගය සැබෑ සැනසීමට පත්වෙන ප්‍රතිපදාව පිළිබඳව යම් කිසි අනවබෝධයක් අවබෝධ නොකල ස්වභාවයක් පවතිනවද අන්නේ ස්වභාවයට අභිධර්මයේ තුලදී අවිද්‍යා කියන පදය විවහාර කරලා තියෙනවා. ඒක සාමාන්‍ය ජීවිතයේ අපි කතා කරන්නේ අවිද්‍යාව කියලා. විද්‍යාව කියලා කියන්නේ ආලෝකයක් නම් පින්වත්නි විද්‍යාවට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ පැත්ත අවිද්‍යාව විදිහට මෙහිදී විස්තර කරනවා. ආලෝකයේ විද්‍යාව නම් අඳුර අවිද්‍යාව. අන්ධකාරය පිළිබඳව අපි සාමාන්‍යයෙන් උපමාවක් අරගත්තොත් එහෙම මහා ඝන අන්ධකාරයේ තියෙන මොහතක චණ්ඩ වගවලසුන් ව්‍යාග්‍රයින් සිටින වනාන්තරයක අතරමං වුණු කෙනෙක් කොයි වගේ විපතකට පත්වෙයිද කියලා අපි හිතලා බලන්න ඕනේ. හෙතනැත්තා ගස්ගල් වල හැපෙමින් කටුපඳුරු වල වැදෙමින් හීරෙමින් ප්‍රපාත වලින් වැටෙමින් ගිරිදුර්ග වලින් බොහෝම පීඩාවට පත්වෙමින් නපුරු වන සතුන්ගේ ග්‍රහණයන්ටද ලක් වෙමින් අප්‍රමාණ දුකකට පත්වෙනවා. නමුත් ආලෝකයේ ඇති වෙලාවේදී ඔහුට අනතුර තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අනතුර තේරුම් අරගෙන අනතුරෙන් ගැලවී ආරක්ෂිත තැනකට ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසාවෙන් ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුල විද්‍යාව ආලෝකයක් බවට පත් වෙනවා අවිද්‍යාව කියන්නේ අඳුරක් බවට පත් වෙනවා එතකොට ආලෝකයෙන් තොර ස්වභාවයේ ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ නැමැති ආලෝකයට පැමිණුනේ නැති ස්වභාවයේ නොපැමිණුණු ස්වභාවයට කියනවා අවිද්‍යාවයි කියලා මේට අමතරව පින්වත්නි ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේම ධම්මසංගණි ප්‍රකරණයේ කියන අභිධර්ම ග්‍රන්ථය තුල මේ අවිද්‍යාව කියන කාරණයේ නැවත ක්‍රමයකට විස්තර වෙනවා. මේ මෙන්න මේ විදිහට. පුබ්බන්තේ අඥානම් අපරන්තේ අඥානම් පුබ්බන්තා පරන්තේ අඥානම් ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්න ධම්මේසු අඥානං කියලා. අර කලින් විස්තර කරේ දුක පිළිබඳවත් දුකෙහි සමුදය පිළිබඳවත් දුක්ඛ නිරෝධය පිළිබඳවත් ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳවත් අනවබෝධය අවිද්‍යාව කියලා. මෙතනදී දේශනා කරනවා වෙනත් වචන වෙනත් පද හතරකින් අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා. කලින් පද හතරේදී යොදාගෙන තියෙන චතුරාර්ය සත්‍ය පිළිබඳව පර්යාය. මේ පද හතරේදී යොදාගෙන තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව වූ ධර්ම පරයාය ක්‍රමය. මෙතන පුබ්බන්තේ අඥානං කියලා කියන්නේ අතීත භවයන් පැවතුනාද අතීත භවයන්හි හේතුඵල දහමට අනුව මම ඉපදෙමින් මැරෙමින් ආවේ කොහොමද
මෙන්න මේ කාරණේ පිළිබඳව අවබෝධයක් නැතිකම අපරන්තේ අඥානන් කියන්නේ මේ ජීවිතයෙන් අනතුරු අනාගතේ නැවත නැවත උපදින සසර ගමනක් මට තිබේවිද ඒක සකස් වෙන්නේ කොහොමද එහි ස්වභාවය කුමක්ද මේ පිළිබඳව නොදන්නාකම අවිද්‍යාව කියලා විස්තර කරනවා ඊට පස්සේ මේ දෙකම එකතු කරලා පුබ්බන්තා අපරන්තේ අඥානන් කියනවා අතීත වර්තමාන අනාගත කියන මේ භව ගමනම සිද්ධ වෙන්නේ කොහොමද එහි හේතුඵලයන් කොහොමද සකස් වෙන්නේ කොහොමද කියන එක අවබෝධ නොකල ස්වභාවය මේ පිළිබඳව අඥාන බව අවිද්‍යාව කියලා විස්තර කරනවා ඊළඟට ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්න ධම්මේසු අඥානම් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද හේතුන්ට අනුව ඵලයන් සකස් වෙන්නේ කොහොමද අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යවන්නේ කොහොමද සංස්කාරයන් විඥාණයට ප්‍රත්‍යවන්නේ කොහොමද යනාදී විදිහට මේ හේතුඵල ධහමේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරගත්තේ නැති ස්වභාවය අවබෝධ නොකරගත් ස්වභාවය අවිද්‍යාව කියලා විස්තර වෙනවා පින්වත්නි එතකොට දැන් පද 8කින් පමණ මේ අවිද්‍යාව කියන ධර්මතාවයේ විස්තර කරගනු ලැබුවා. එහිදී පర్యాయ දෙකක් භාවිතා වුණා. එකක් පටිච්ච සමුප්පාදයේ පිළිබඳව පర్యాయය, අනික චතුරාර්ය සත්‍ය පිළිබඳව වූ පర్యాయය. මේ පర్యాయ දෙක හතරාකාරයකින් විස්තර වුණු නිසා ඒක අටාකාරයක අවිද්‍යාවක් විදිහට අපිට තේරුම් ගන්න ඉගෙන ගන්න ලැබුණා. ඒක බොහොම පැහැදිලි. එහි අපැහැදිලි තැනක් ඇත්තේ නැහැ පින්වත්නි. එතකොට මේ අවිද්‍යාව නිසා ඊළඟට ඇතිවෙන දේ පිළිබඳව ලෞතුරා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා අභිධර්මයේ තුල විභංග ප්‍රකරණේ පටිච්ච සමුප්පාද විභංගයේ තුල දැන් ඔබ දන්නවා අවිජ්ජා පච්චා සංඛාරා අවිද්‍යාව හේතු කරගෙන ඇතිවෙන්නේ සංඛාරයි කියලා කියනවා මේ සංඛාර කියන පදය ඊටාම ගැඹුරින් විග්‍රහ කළ යුතු පදයක් ඒ ගැඹුර විග්‍රහ කරන්නට කලින් අර අවිද්‍යාව කියන පදේ තව ඔබට ගැළපෙන විදිහට විසඳන්නට ඕන කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා කීපය තමයි පින්වත්නි ඔබ පැහැදිලිවම තේරුම් ගන්නට ඕන දෙයක් තියෙනවා අංක 1 අවිද්‍යාව කියලා කියන ධර්මතාවයෙන් යුක්ත කෙනා ධර්මය අවබෝධ නොකල කෙනා කියන කාරණය. යම් කිසි තැනැත්තෙක් ධර්මය පූර්ණ වශයෙන් අවබෝධ කළා නම් ධර්මය සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරගත්තා නම් චතුරාර්ය සත්‍ය පරිපූර්ණව අවබෝධ කළා නම් ඔහුගේ ඇතුළාන්තයේ තුල තෘෂ්ණා සහිත කිසිදු ක්ලේශ ධර්මයක් ඉතිරිවන්නේ නැහැ. ඒ උත්තමයා නිකලෙස් බවට පත් වෙනවා. ඒ උත්තමයා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. ඒ උත්තමයා නික්ලේශී උත්තමයෙක් බවට පත් වෙනවා. එතකොට අවිද්‍යාවෙන් තොර තැනැත්තා කියලා අපිට කියන්න පුළුවන් රහතන් වහන්සේට ලෞතුරා බුදු පියාණන් වහන්සේට පසේ බුදු පියාණන් වහන්සේට වගේ අවබෝධයට පත් වුණු උත්තමයන් වහන්සේලාට පමණයි. එතකොට අවබෝධයට පත් නොවුණු ඇත්තන් තුල කෙලෙස් තියෙනවා. ඒ කෙලෙස් සහිතව ක්‍රියාකාරී වීමට කියනවා අපි සංඛාර සකස් වීම කියලා. දැන් ওই චතුරාර්ය සත්‍ය දුක නොදැනීමක් කියලා එකක් කතා කළා. සාමාන්‍ය ලෝකේ මිනිසුන්ගෙන් අපි අහලා බැලුවොත් එහෙම දුක පිළිබඳව ඔබට අත්දැකීම් නැද්ද කියලා. ඒ පිළිබඳව ඔවුන්ට අත්දැකීම් බොහෝම රාශියක් තියෙනවා. ඒගොල්ලන්ගේ ජීවිත දුකෙන් පිරීලා තියෙන බව ඒ අය නැවත නැවත අපිට ප්‍රකාශ කරනවා. දුක කියන එක පිළිබඳව ඕනෑතරම් සාමාන්‍ය ජනතාවට තොරතුරු කියන්න තියෙනවා. ඒගොල්ලෝ අඬනවා, වැළපෙනවා, පීඩාවටපත් වෙනවා, දුක කියනවා. හැබැයි මේ කියන දුක ලෞතුරා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා අවබෝධ කරන්න කියලා දේශනා කරපු දුක නොවේ. අන්න ඒක අපි හොඳට පැහැදිලිව වෙන් කරලා අඳුන ගන්න ඕනේ. සාමාන්‍ය කෙනෙක්ට රිදීමෙන්, තැලීමෙන්, කැක්කුමෙන්, වේදනාවෙන් ඇති වෙන දුක. ඒ දුක්ඛ වේදනාව අන්න ඒ දේ පින්වත්නි ලෞතුරා බුදවරු ආර්ය සත්‍යයක් කියලා උගන්වන දුක නොවන බව අපි පැහැදිලිව වෙන් කර ගන්න ඕනේ. ඔබට මතක ඇති චතුරාර්ය සත්‍ය විස්තර කරද්දී ලෞතුරා බුදුපියාණන් වහන්සේගේ පළමුවැනි ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුලදී ලෞතුරා බුදුපියාණන් වහන්සේ කොහොමද දුක්ඛ ආර්ය සත්‍ය විස්තර කළේ
මේක දුක්ඛ සත්‍ය නෙමෙයි දුක්ඛ ආර්ය සත්‍ය ආර්ය සත්‍යයක් වූ දුක විස්තර කරපු ආකාරය ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ජාතිපි දුක්ඛ ඉපදීම දුකයි ජරාපි දුක්ඛ දිරීම වයසට යෑම දුකයි ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩ රෝගවලට ව්‍යාධීන්ට පත්වීම දුකයි මරණම්පි දුක්ඛම් මරණයට පත්වීම දුකයි අපියේහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියයන් හා එක්වීම අප්‍රිය දේ සමග එක්වීම දුකයි ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම ප්‍රිය දෙයින් වෙන්වීම දුකයි ඒ වගේම කියනවා යම් පිච්චං නලබති තම්පි දුක්ඛම් යමක් බලාපොරොත්තු වෙනවද අපේක්ෂා කරනවද ප්‍රාර්ථනා කරනවද ඒ දේ තමන්ට නොලැබුණොත් දුකයි ඔන්නෝම දුක පිළිබඳව විස්තර කරගෙන 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 ඇවිදිලා ලෞතර බුදු පියාණන් වහන්සේ ආර්ය සත්‍යක් වූ දුක ඍජුවම ප්‍රකාශ කරනවා සංකිත්තේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛ කෙටියෙන් හකුලවලා සාරාංශ කරලා පැහැදිලිවම දේශනා කරොතින් දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටයි කියලා ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නමුත් සාමාන්‍ය ජීවිතයේ තුලදී අපිට දුක කියලා දැනෙන්නේ පංච උපාදානස්කන්ධය නොවේ දැන් ධර්ම දේශනා කරන මම ධර්මයේ ශ්‍රවණය කරන ඔබ මේ සාමාන්‍ය ජීවිතයේ සත්වයා පුද්ගලයා කියලා අපි අඳුන ගන්න කතා බහ කරන මේ හැමදේම පංච උපාදානස්කන්ධ විදිහට තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ විශ්ලේෂණය කරලා බෙදා දක්වලා ඉස්මතු කරලා තියෙන්නේ එතකොට සාමාන්‍ය ලෝකෙක කෙනෙක් අපි ගත්තොත් පුද්ගලෙක් එයා පංච උපාදානස්කන්ධයක් එයාට එයාව දුකක් විදිහට දැනෙන්නේ නැහැ එයාට දුක විදිහට දැනෙන්නේ එයාව පීඩාවට පත් වෙන දේවල් විතරයි එයාව දුකට පත් කරන දේවල් විතරයි එයාට යම්කිසි වේදනාකාරී බවක් පීඩාකාරී බවක් ඇති කරන දේවල් පමණයි නමුත් ඒ පීඩාකාරී බව ඇති කරන දේ නොවේයි ලෞතර බුදු පියාණන් වහන්සේ ආර්ය සත්‍යක් වූ දුක කියලා විස්තර කළේ හුදෙක් පංච උපාදානස්කන්ධේමයි යමෙක් යම් මොහතක පංච උපාදානස්කන්ධේ පැවැත්ම දුකක් කියලා අවබෝධ කරගත්තා නම් හේතනත්තාට ඒකාන්තයෙන්ම පංච උපාදානස්කන්ධේ පිළිබඳව පවත්නා තෘෂ්ණාවශය වෙලා යනවා ඒ තෘෂ්ණාවශය වෙනවත් සමගම දුක හටගන්වන හේතුව නැති වෙලා යනවා පින්වත්නි මේක බොහොම ගැඹුරු කාරණයක් තෘෂ්ණාව යම් කිසි කෙනෙක් ක්ෂය කළා නම් පරිපූර්ණ වශයෙන් දැන් අපි දුකට හේතු රාශියක් කියනවා ඔබ දුකින් ඉන්නේ ඇයි කියලා අහපුවාම මට ලස්සන ගයක් නැති හින්දා කෙනෙක්ට කියන්න පුළුවන් ඔබ දුකින් ඉන්නේ ඇයි කියලා අහපුවාම මම බලාපොරොත්තු වෙන දේ ඉටු වෙන්නේ නැති නිසා මම බලාපොරොත්තු වෙන පුද්ගලයා මා සතු වෙන්නේ නැති නිසා ඔය වගේ හේතු පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා හැබැයි සැබෑ ලෙසම ආර්ය සත්‍යයක් වූ දුකට හේතුව ලෞතර බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ වෙන කිසිවක් කියලා නෙමෙයි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන ප්‍රභේද තුනෙන් යුක්ත තෘෂ්ණාවයි කියලා. ඒ තෘෂ්ණාව නැති වුනහම පින්වත්නි සම්පූර්ණයෙන්ම දුක සකස් වෙන එක නතර වෙනවා. පංච උපාදානස්කන්ධය නැවත 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 පහළ වෙන එක නතර වෙනවා. පංච උපාදානස්කන්ධය නැවත පහළ වෙන එක නතර වෙනවා කියලා කියන්නේ සියලු කෙලෙසුන්ගේ නිරුද්ධ වීම උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වීම සිද්ධ වෙනවා. නිර්වාණය සාක්ෂාත් වීම පින්වත්නි නිර්වාණ සත්‍ය එහෙම නැත්නම් නිරෝධ සත්‍යයට පත්වීම සම්බුද්ධ ධහමේ තියෙන පරම අපේක්ෂාව එවැගේම අවසානික ප්‍රාර්ථනාව උතුම්ම ප්‍රාර්ථනාව බවට පත් වෙනවා. ඒ උතුම්ම ප්‍රාර්ථනාව සාක්ෂාත් කර ගැනීම සඳහා ලෞතර බුදුවරුන් වහන්සේලා ප්‍රතිපදාවක් පෙන්නනවා. සාමාන්‍යයෙන් සැබෑ සැපයටපත් වෙන සැනසීමටපත් වෙන ක්‍රමය මොකද්ද? ඔයාට සතුටටපත් වෙන්න පුළුවන් ක්‍රමය මොකද්ද? ඔයා හොඳින් ඉන්නේ කොහොම වුණොත්ද? ඔයාට සැනසීමක් ලැබෙන්නේ කොයි වගේ තත්වයක් ඇති වුණොත්ද කියලා සාමාන්‍ය ජීවිතේ අපි කතා කරපුවාම මට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ ජීවිතයක් මෙන්න මේ වගේ තත්වයක් මෙන්න මේ වගේ පසුබිමක් ඇති වුණාම කියලා අපි හිතනවා. අපි කුඩා කාලේ ඉඳලාම උත්සාහ කරන්නේ පසුබිම හදාගන්න. කුඩා කාලේ ඉඳලා පාසල් යන්නේ
තරුණ වයසට ඇවිදිලා රැකියාවක් හොයාගන්නේ. ඒ රැකියාව හොයාගෙන දිනෙන් දින ධන ධාන්‍ය දේපල උපභෝග පරිභෝග සම්පත් එකතු කරගෙන අපි උත්සාහ කරනවා සැනසීමෙන් යුක්තව සදාකාලික සැනසීමෙන් යුක්තව ජීවත් වෙන්න. හැබැයි හැම මොහොතකම හැම තැනකම තියෙන්නේ අනිත්‍ය වෙනස් වෙන ස්වභාවයක් පින්වත්නි. ඉතින් සදාකාලික සැනසීමට පත් වෙන සැබෑ ක්‍රමය ලෞතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ක්‍රමයට කියනවා පින්වත්නි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා. මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනිසා ලෞතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. ඒක තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ක් තියෙනවා. ලෞතුරා බුදුවරුන් වහන්සේලා පසේ බුදුවරුන් වහන්සේලා මහ රහතන් වහන්සේලා වගේ ආර්ය උත්තමයන්ගේ ප්‍රතිපදාව නිසා ඒ ප්‍රතිපදාවට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා. ආර්ය කියන පදේ එකතු වෙනවා. ඒ වගේම ඒ ප්‍රතිපදාව තුල යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් ඒ ජීවත් වීම තුල ඒ තැනැත්තා පෘථග්ජන ස්වභාවයෙන් අත් මිදිලා උතුම් ආර්ය තත්ත්වයට පත් වෙනවා. ආර්යත්වයේ කරා එකගෙන යන හිඳ ආර්ය බවට පත් වෙනවා. මේ ලෝකයේ සැපයට පත් වෙන විවිධ ක්‍රම තියෙනවා. සාමාන්‍ය ජීවිතය තුල හෝ වේවා භව ගමන තුල හෝ වේවා සැපයට පත් වෙන විවිධ ක්‍රමයන් අතර විවිධ ප්‍රතිපදාවන් අතර ශ්‍රේෂ්ඨම උතුම්ම ප්‍රතිපදාව නිසා ඒට ආර්ය කියන නාමය විවහාර කරනවා. අංගට ඔබ නිතර අහලා තියෙනවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. මේ අංග 8න් එකක් 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 පාසා විවිධ ලක්ෂණ තියෙනවා. විවිධ අර්ථයන් සපයනවා නිර්වාණ මාර්ගයට. නමුත් ඒ පිළිබඳව මෙතනදී මහා ගැඹුරකින් කතා කරන්න මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතනදී අපි වඩා වැදගත් කොට සලකන්නේ අවිද්‍යාව සහ ඒ ආශ්‍රිතව පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන ආකාරයේ පිළිබඳව ඔබට පැහැදිලි කරලා දෙන්න. එතකොට මේ සත්‍යං අවබෝධ නොකල තැනැත්තා තුල කෙලෙස් තියෙනවයි කියලා අපි කිව්වනේ. ඒ කෙලෙස් පින්වත්නි ඔහු වචන කතා කරද්දී ක්‍රියාත්මක වෙනවා. ඔහුගේ සිතිවිලි ක්‍රියාත්මක වෙද්දී ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔහු කායිකව ක්‍රියාත්මක වෙද්දී ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අන්නේ ක්‍රියාකාරීත්වයට ධර්මය තුල කියනවා සංකාර සකස් වෙනවා කියලා. දැන් අපි මේ සංකාර කියන පදේ ගැන පැහැදිලිව තේරුම් ගන්න ඕනේ යුගයක්. ඒකට හේතුව මේ යුගය තුල සමහර ශ්‍රමණ සම්ප්‍රදායන් කියන්නේ බුදුදහම තුලම බෞද්ධ භික්ෂූන් වහන්සේලාම වෙන්නට පුළුවන් විවිධ විදිහට විවිධ කොටස් වලට බෙදිලා මම කියන දේමයි හරි අනිත් අය කියන දේ වැරදි මම කියන දේමයි නිවැරදි අනිත් අය ඒ දේ පිළිබඳව දන්නේ නැහැ එයා ත්‍රිපිටකයට විරුද්ධව කතා කරන්නේ එයා ධර්මයට විරුද්ධව කතා කරන්නේ කියලා විවිධ විවිධ ආකාරයේ ආරවුල් ඇති වෙලා තියෙනවා. මේ ආරවුල් ඇතිවීම පින්වත්නි වඩාත්ම බලපාන්නේ පැවිදි සමාජයෙන් ධර්මයේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ඇත්තන්ට. ඒත්තු පැවිදි සමාජයෙන් ධර්මයේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා එක් භික්ෂූන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරනවා මේක හරි අරක වැරදි කියලා. තව භික්ෂූන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරනවා මම කියන එක හරි අනිත් ඔක්කොම වැරදි කියලා. එතකොට ශ්‍රාවක ජනතාව ධර්මය ශ්‍රවණය කරන ඇත්තෝ අතරමං වීමටපත් වෙනවා. පින්වත්නි ඒ නිසා මේ මෙතන තියෙන ගැටලුව විසඳා ගැනීමට අවශ්‍යයි ඒ පිළිබඳව කාරුණික පැහැදිලි කිරීමක් තමයි මේ මොහොතේදී මම සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි ඔබ අහලා ඇති සංයුක්ත නිකායේ සූත්‍රයක් තියෙනවා පංචකංග කියලා වඩුවෙක් සම්බන්ධ වුණු සූත්‍රයක්. පංචකංග කියන වඩු ආචාර්යතුමා උපාසක මහත්මයා විහාරස්ථානයට පැමිණෙනවා. විහාරස්ථානයට පැමිණුණහම මුණ ගැහෙනවා උදායි කියන භික්ෂුන් වහන්සේ. උදායි කියන භික්ෂුන් වහන්සේ මුණ ගැහුණට පස්සේ බොහොම ගෞරවයෙන් කතා බහ කරලා පංචකංග අහනවා උදායිගෙන් ස්වාමීනි ලෞතුරා බුදුපියාණන් වහන්සේ වේදනාවන් කීයක් දේශනා කළාද කියලා. ඒ වෙලාවේදී උදායි භික්ෂුව කියනවා
පංචකංග උපාසකතුමනි ලෞතර බුදු පියාණන් වහන්සේ සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා කියලා වේදනා වර්ග තුනක් දේශනා කළා කියලා ඊට පස්සේ පංචකංග කියනවා ස්වාමීනි ඕක වැරදි ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරේ වේදනා වර්ග දෙකයි සැප වේදනා සහ දුක් වේදනා කියලා ඔබ වහන්සේ යම් කිසි අදුක්කම සුඛ කියලා වේදනාවක් දේශනා කරනවද ඒ වේදනාව සැපයටම සම්බන්ධ කරලා ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළා ඒ නිසා වේදනා වර්ග තුනක් නැහැ වේදනා බෙදෙන්නේ කොටස් දෙකකට පමණයි කියලා පැහැදිලි කළා ඊට පස්සේ උදායිතරුන් වහන්සේ නැවත කිව්වා නැහැ පංචකංග වේදනා වර්ග තුනක් තියෙනවා නමුත් පංචකංගයේ පිළිගන්න සූදානම් වුණේ නැහැ මෙහෙම කීප වතාවක් දෙදෙනා අතර වාදේ පැවතුණා ආනන්ද තෙරුන් වහන්සේ ඕක අහගෙන ඉඳලා ලෞතර බුදු පියාණන් වහන්සේ ළඟට වැඩම කරලා වන්දනා කරලා මෙන්න මේ විස්තරය පිළිබඳව පැහැදිලි කළා පැහැදිලි කරාම ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළා උදායි තෙරුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඇත්තවම ධර්ම පරියායක් පංචකංග දේශනා කරලා තියෙන්නේ කියලා තියෙන්නේ ඇත්තවම ධර්ම පරියායක් මේ පවතිනාවුම ධර්ම පරයායන් දෙක දෙදෙනා ග්‍රහණය කරගෙන එකක් හරිය අනෙක වැරදිය කියලා වාද ભેද කර ගැනීම වැරදි කියලා ලෞතර බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා. එතනදී ලෞතර බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා මම සැප දුක විදිහට වේදනා වර්ග දෙකක් දේශනා කරපු තැන් තියෙනවා. සමහර තැන්වල මම වේදනා වර්ග තුනක් දේශනා කරලා තියෙනවා. සමහර ධර්ම පරයයකින් මම වේදනා වර්ග 6ක් දේශනා කරලා තියෙනවා. සමහර ධර්ම පරයයකින් මම වේදනා වර්ග 18ක් දේශනා කරලා තියෙනවා. සමහර ධර්ම පරයයකින් මම වේදනා වර්ග 36ක් දේශනා කරලා තියෙනවා. ඔය විදිහට එකින් එක පින්වත්නි ලෞතර බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදෙනවා. ඒ නිසා පින්වත්නි යම් කිසි අවස්ථාවක අපි ඉක්මන් වෙන්නට හොඳ නෑ ඔබ කියන මතය වැරදි මම කියන මතයමයි හරි කියන තැන ඉඳලා අපි නිතරම ධර්මය සාකච්ඡා කරන්න ඕනේ ධර්මය සංවාදයෙන් යුක්තව විසඳ ගන්න ඕනේ අනිත් කෙනා කොයි පදනම යටතේ ඉඳලාද කොයි පසුබිම තුල ඉඳලාද ඒ කාරණේ කියන්නේ කියලා ඒ පැහැදිලි කරන්නේ කියලා අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ පින්වත්නි දැන් අපි මේ සංකාර කියන පදේ පිළිබඳව විස්තර කරන්න සූදානම් වෙන්නේ සම්බුද්ධ ධර්මයේ තුල සංකාර කියන පදේ විවිධ අර්ථවල යෙදෙනවා පින්වත්නි පළවෙනියටම අපි ගත්තොත් එහෙම සංකාර කියලා පින්වත්නි ස්කන්ධයක් පිළිබඳව කතා කරනවා ඒ වගේම ඊළඟට අපි කතා කරොත් එහෙම සබ්බේ සංකාරා අනිච්චා කියලා කතා කරනවා සියලුම හේතුඵලයන්ගෙන් හටගත් සංස්කාරයන් අනිත්‍යයි කියලා. අභිධර්මයේ විභංග ප්‍රකරණයට ලියපු විභංග අටුවාවේ ප්‍රධාන වශයෙන් සංකාර ප්‍රභේද හතරක් වෙන් කරලා දක්වනවා. සංකත සංකාරා, අபிසංකත සංකාරා, අபிසංකරණ සංකාරා, පයෝගාභි සංකාරා කියලා. මේ ප්‍රධාන බෙදීම් හතරක් අර්ථ කතාවේ දැක්වෙන්නේ අභිධර්ම අටුවාව තුල. සංකත සංකාරා කියලා කියන්නේ මේ විශ්වයේ තුල ජීවි අජීවි හේතුඵල දහමින් හටගත් යම් දෙයක් තියෙනවද ඒ සියලුම දෙයට නමක් කියනවා සංකාරා කියලා. ඊට පස්සේ අபிසංකත සංකාරා කියලා කියන්නේ පෙර කරන ලද කුසල අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් ලැබුණු විපාකස්කන්ධවලට විපාකස්කන්ධවලට කියනවා අபிසංකත සංකාරා කියලා. ඊළඟට අபிසංකරණ සංකාරා කියලා කියන්නේ කාමාවචර රූපාවචර අරූපාවචර කියන චේතනාවන් ඒ කියලා කියන්නේ කර්මය කුසල අකුසල කර්ම අනේ චේතනාවන් සංකාර කියලා විස්තර කරලා තියෙනවා ඊළඟට පයෝගාභි සංකාරා කියලා හතරවෙනි සංකාර වර්ගයේ තියෙනවා පයෝගාභි සංකාරා කියලා කියන්නේ වීරියට උත්සාහයට නම දැන් මෙතන ප්‍රධාන ප්‍රභේද හතරක් තිබ්බා මේක බොහොම निराවුල්ව පැහැදිලිව ඔබ තේරුම් ගන්නට ඕනේ මෙතන निराවුල්ව තේරුම් ගත්තේ නැත්නම් ඔබට අමෘතය වරදිනවා ඔබට ධර්ම අවබෝධය වරදිනවා ඔබට විදර්ශනාව වරදිනවා
එවිට මාර්ගඵල ලබන්න පුළුවන්කම තියෙන කෙනාට පවා එවැනි ඥාන ශක්තියක් කුසල ශක්තියක් පාරමී ශක්තියක් තියෙන කෙනාට පවා මාර්ගඵල ලබන්නට හැකියාව ලැබෙන්නේ නැහැ පින්වත්නි. එතකොට දැන් කියපු ප්‍රභේද හතර ඔබට මතකයි සංකත සංඛාරා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියල්ල සංස්කාර අபிසංකත සංඛාරා పూర్ව කර්මයන්ගෙන් හටගත්තු විපාකස්කන්ධ සංඛාර ඊට පස්සේ අபிසංකරණ සංඛාරා අනාගතයේ විපාක සකස් වීම පිණිස හේතු වෙන මේ ජීවිත තුල අපි සිද්ධ කරන කුසල අකුසල කර්ම කාමාවචර රූපාවචර අරූපාවචර කියන චේතනාවන් එතනදී අදහස් වෙනවා ඊට පස්සේ පයෝගාභි සංඛාරා වීරයට උත්සාහයට ඔන්න පයෝගාභි සංඛාරා කියලා කියනවා ඊළඟට අපි සංඛාර ස්කන්ධය ගැන විස්තර කළේ නැහැ සංඛාර ස්කන්ධය කියලා කියන්නේ අභිධර්මයේදී අපි චෛතසික 52ක් ගැන කතා කරනවා ඒ චෛතසික 52න් වේදනා චෛතසිකයත් සංඥා චෛතසිකයත් කියන දෙක වේදනා රාශිය වේදනා ස්කන්ධයටත් සඤ්ඤා රාසිය සඤ්ඤා ස්කන්ධයටත් අන්තර්ගත කරලා ඉතිරි චෛතසික 50ම පින්වත්නි සංඛාරස්කන්ධය කියන වචනයෙන් අපි හඳුන්වනවා. එතන සංඛාරස්කන්ධය කිව්වේ අර චෛතසික 50ට නම. ඊළඟට නැවත අපිට සංඛාර ප්‍රභේද වර්ගයක් ලැබෙනවා. අපි කියවලා බලුවොත් නිරෝධ සමාපත්තිය සම්බන්ධව සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර. දැන් චූල වේදල්ල සූත්‍රයේ තියෙනවා මහා වේදල්ල සූත්‍රයේ තියෙනවා තව බොහෝ තැන්වල තියෙනවා නිරෝධ සමාපත්තියට සමවදින අෂ්ඨ සමාපatti ලාභී අනාගාමී උත්තමයා හෝ නිරෝධ සමාපත්තියට සමවදින අෂ්ඨ සමාපatti ලාභී රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදින මොහොතේදී අනුපිළිවෙලින් වචී සංකාරය කාය සංකාරය චිත්ත සංකාරය දුරු කරනවා කියලා ධර්මයේ තුල විග්‍රහ වෙනවා එතනදී කාය සංකාරය කියන්නේ කුමක්ද කියලා අහනවා කාය සංකාරය කියලා කියන්නේ ආස්වාසය ප්‍රාස්වාසයයි කියලා විස්තර කරනවා වචී සංකාරය කියලා කියන්නේ කුමක්ද කියලා අහනවා එතනදී විස්තර කරනවා පින්වත්නි විතර්ක විචාර දෙක තමයි වචී සංකාරය කියලා කියන්නේ කියලා චිත්ත සංකාරය කියන්නේ මොකක්ද කියලා අහලා විස්තර කරනවා සංඥාවයි වේදනාවයි දෙක තමයි චිත්ත සංකාරය කියලා කියන්නේ කියලා මෙව්වා පින්වත්නි රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවදින මොහොතේදී ඒ සමාපත්තියට එළඹෙද්දී එකින් එක දුරු වෙන අනුපිළිවෙල අනුව වචී සංකාර කාය සංකාර චිත්ත සංකාර වශයෙන් පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා එතකොට රහතන් වහන්සේලාට අවිද්‍යාව තියනවද නැද්ද කියන කාරණේ ඔබ දැන් පැහැදිලි කර ගන්න ඕනේ රහතන් වහන්සේලා කියලා කියන්නේ පූර්ණ අවබෝධයට චතුරාර්ය සත්‍ය පූර්ණත්වයට පත් කරගත් උත්තමයන් වහන්සේලා. ඒ අවබෝධයට පත් වුණු උත්තමයන් වහන්සේලා තුළ තෘෂ්ණා සහිත කිසිදු ක්ලේශ ධර්මයක් ඇත්තේ නැහැ. කෙලෙස් චුට්ටක්වත් ඇත්තේ නැහැ. කෙලෙස් නැති උන්වහන්සේලා තුළ අවිද්‍යාවෙන් හටගන්න සංස්කාර හටගන්න විදිහක් නැහැ. එහෙමනම් මේ විස්තර කරන කාය සංකාරය, වචී සංකාරය, චිත්ත සංකාරය කියන මේ කියන සංකාර තුන පින්වත්නි අවිද්‍යාවෙන් හටගන්න සංකාර නොවන බව මෙතනදීම ඔබ පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ. ඊළඟට නැවත මේ පටිච්ච සමුප්පාදයට සම්බන්ධ කරලා සංස්කාරයන් පිළිබඳව විග්‍රහයක් ධර්මයේ තුල සඳහන් වෙනවා මම මේ තරම් මේක පැහැදිලි කරන්නේ මේ මෑත කාලයේ ධර්ම සම්ප්‍රදායක ප්‍රකාශ වෙනවා අවිද්‍යාව හේතුවෙන් ඇතිවෙන සංස්කාර කියලා කියන්නේ පින්වත්නි කිසිසේත්ම කුසල අකුසල කර්ම නොවේ කියලා අර නිරෝධ සමාපත්තිය සම්බන්ධව දේශනා කරලා තියෙන සංස්කාර පර්යාය පටලවාගෙන මෙතනට සමපාත කරලා තියෙනවා එතනට ගැලපෙන එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදයට ගැලපෙන සංස්කාර වෙන්නේ නිරෝධ සමාපත්තියට අදාළ වෙච්ච සංස්කාර නොවේයි අවිද්‍යාවෙන් අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හටගන්න සංස්කාර කියලා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ දැන් මේකට අපේ මත වැදගත් වෙන්නේ නැහැ අර ස්වාමින් වහන්සේ මෙහෙමයි දේශනා කරන්නේ අර දේශකයාණන් වහන්සේ මේ විදිහටයි දේශනා කරන්නේ අර පොතේ අර ධර්ම ග්‍රන්ථයේ මෙහෙමයි තියෙන්නේ මේ දේවල් මෙතනට වැදගත් වෙන්නේ නැහැ අපට ධර්මය අවබෝධ කිරීමේදී
ඊටාම වැදගත් එකම කාරණය තමයි පින්වත්නි ලෞතුරා බුදුපියාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ තුල මේ ධර්ම කාරණය සම්බන්ධව දේශනා කොට ඇත්තේ කෙසේද කියන කාරණය පමණයි එහෙමනම් අපි බලමු ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ පටිච්ච සමුප්පාද විභංගයේ තුල මේ සංකාර පදේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්නා සංකාර යන්න කොහොමද විස්තර කරලා තියෙන්නේ කියන කාරණේ තත්ත කතමා අවිද්‍යා පත්‍යා සංකාරා මෙතන පටිච්ච සමුප්පාදයේ තුල අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්න සංස්කාර මොනවාද ඊළඟට පැහැදිලි කරනවා පුඤ්ඤාභි සංකාරෝ අපුඤ්ඤාභි සංකාරෝ ආනෙන්ජාභි සංකාරෝ කාය සංකාරෝ වචී සංකාරෝ චිත්ත සංකාරෝ කියලා පද 6කින් විස්තර කිරීමක් සිද්ධ වෙනවා මෙතනත් පින්වත්නි පරයය දෙකක් තියෙනවා පරයය දෙක තමයි පළවෙනි පරයය කර්මයේ පවතින ගුණ ස්වභාවය දෙවෙනි පරයය තමයි කර්මයේ සිද්ධ කරන්නේ කුමන දොරටුවෙන්ද කියන කාරණේ පිළිබඳව පරයය මේ පරයය දෙකෙන් පද 6කින් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ සංස්කාරයන් මොනවාද කියලා පැහැදිලි කිරීමක් සිද්ධ වෙනවා පින්වත්නි මෙතන කියනවා පුඤ්ඤාභි සංකාර පුඤ්ඤාභි සංකාර කියන්නේ මොනවද කියලා නැවත විභංග ප්‍රකරණය තුලම ඉතා පැහැදිලිව දැක්වෙනවා පුඤ්ඤාභි සංකාර කියන්නේ මොනවද කියලා කුසල චේතනා කාමාවචරා රූපාවචරා දානමයා සීලමයා භාවනාමයා දන් දෙද්දී සිර රකිද්දී භාවනා කරද්දී යමෙකුගේ සිතේ කුසල් චේතනා ඇති වෙනවාද කාමාවචර ඌද රූපාවචර ඌද අනේ වාට කියනවා පුඤ්ඤාභි සංකාරයයි කියලා එතකොට ලෞතුරා බුදු පියාණන් වහන්සේගේම ශ්‍රී සද්ධර්මයේ තුල අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණ ඉතා පැහැදිලිවම අවිද්‍යාවෙන් හටගන්න සංස්කාරයක් විදිහට මේ කාමාවචර රූපාවචර කුසල චේතනාව නැමැති කර්මය පින නැමැති කර්මය පැහැදිලිව විස්තර කරලා තියෙනවා එතකොට එසේ තිබියදී යම් දේශකයාණන් වහන්සේ කෙනෙක් හෝ ධර්ම සම්ප්‍රදායක් කියනවා නම් අවිද්‍යාවෙන් හටගන්න සංස්කාර කියලා කියන්නේ පින්පව් නොවේයි කියලා පින්වත්නි ඒ අපි පිළිගත යුතු වන්නේ නැහැ ඊළඟට අපුඤ්ඤාභි සංකාර කියන්නේ කුමක්ද කියන කාරණේ ගැනත් පැහැදිලිව විස්තර වෙනවා එතනදී විස්තර වෙනවා අකුසල චේතනා කාමාවචර කාමාවචර ඌ අකුසල චේතනාව තමයි අපුඤ්ඤාභි සංකාරය කියන්නේ කියලා ඒ කියන්නේ පව්කම් අකුසල කර්ම පිළිබඳව ඊළඟට ආනෙන්ජාභි සංකාරයේ පිළිබඳවත් විභංග ප්‍රකරණයේ තුල පැහැදිලිවම විවරණයක් තියෙනවා එතනදී කියනවා කුසල චේතනා අරූපාවචරා කියලා පින්වත්නි ආනෙන්ජ කියන වචනේ තේරුම බොහෝම නොසැලෙන කියන අර්ථයක් දෙනවා දැන් කාමාවචර කුසලය කාමාදී කෙලෙසුන්ට බොහෝම හිතයි ඒ ආශ්‍රේ ඇති වෙන්නේ රූපාවචර කුසලය කාමාවචර කුසලයට වඩා කාමයන්ගෙන් ඈත් උනත් කාමයන්ට බොහෝම කිට්ටුයි හැබැයි අරූපාවචර කුසලය කාමයන්ගෙන් බොහෝම දුරයි කාමාදී කෙලෙසුන්ගෙන් ඈතයි ඒ නිසා බොහෝම ශක්තිමත් කුසලයක් ඒ නිසාවෙන් කියනවා ආනෙන්ජාභි සංකාරේ කියලා අරූපාවචර ධාන හතර පින්වත්නි ආකාසා නංචායතනය විඤ්ඤාණංචායතනය ආකින් චඤ්ඤායතන සිත නේව සංඥා නා සංඥායතන සිත කියන මේ අරූප ධාන සිත් හතරට කියනවා නෙන්ජාභි සංකාරේ කියලා ඊළඟට ඒ පරයයන් පස්සේ දෙවෙනි පරයයේ තියෙනවා අර නිරෝධ සමාපත්තියට සම්බන්ධ කරලා දේශනා කළා වගේම පින්වත්නි සංකාර තුනක් පිළිබඳව විස්තරයක් ඒ වචනමයි පද එහෙම්මමයි හැබැයි පින්වත්නි අර්ථ වශයෙන් වෙනස් එතනදී පටිච්ච සමුප්පාදයේ තුල අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංකාර විස්තර කරද්දී කාය සංකාර කියන්නේ කුමක්ද කාය සංචේතනා කාය සංකාරෝ චේතනාවෙන් යුක්තව සිදු කරන කායික කර්මය තමයි එතන කාය සංකාර කියලා විස්තර කරලා තියෙන්නේ කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන් කාය සංචේතනාව කාය සංකාරයයි
ඊළඟට වචී සංචේතනා වචී සංකාරෝ වචනයෙන් චේතනාවෙන් යුක්තව වචන ප්‍රකාශ කරද්දී කුසල හෝ අකුසල ඒ කර්මය පින්වත්නි වචී සංකාරයයි මනෝ සංචේතනා චිත්ත සංකාරෝ මානසිකව සිතලා සිටිවිලි ගොඩනගනවා කුසල හෝ අකුසල මානසිකව ක්‍රියාත්මක වෙනවා භාවනා වඩන්න පුළුවන් වෛර කරන්න පුළුවන් ක්‍රෝධයෙන් යුක්ත වෙන්න පුළුවන් ද්වේෂ සහගත සිත් පතුරවන්න පුළුවන් අන්නේ මනෝ සංචේතනාව පින්වත්නි චිත්ත සංකාරයයි කියලා පැහැදිලි කරලා තියෙනවා එතකොට මෙතන ඊටාම පැහැදිලිව පින්වත්නි අවිද්‍යා පත්‍යා සංකාරා කියලා කියන්නේ සංකාර කියලා කියන්නේ පැහැදිලිවම කුසල අකුසල කර්ම කියන විස්තරය අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා පරයාය අපි පටලවා ගන්න අවශ්‍ය නැහැ හැම මොහොතකම පින්වත්නි ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය කෙනා ඒ තැනැත්තා ඒකාන්තයෙන්ම සත්පුරුෂ සංසේවනයේ යෙදිය යුතුයි සෝවාන් විය යුතු කෙනෙක් ජීවිතය තුළ ඇති කරගත යුතු ගුණාංග හතරක්නේ සත්පුරුෂ සංසේවනය අවශ්‍යයි සද්ධම්ම ශ්‍රවණය අවශ්‍යයි යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි ඒ වගේම ධම්මානුධම්ම පටිපදාව අවශ්‍යයි මෙතනදී සත්පුරුෂ සංසේවනය කියලා කියන්නේ සත්පුරුෂ කියන පදය සම්බුද්ධ ධර්මයේ ඇතුලේ විවිධාකාරයෙන් විස්තර වෙනවා ප්‍රධානම මෙතෙන්ට ගැළපෙන විස්තරය තමයි පින්වත්නි සන්තෝ පුරිසෝ සත්පුරිසෝ කෙලෙසුන් කෙලෙස් ගිනි නිවාගෙන කෙලෙස් නැති කරගෙන සාන්ත භාවයට පත් වූ තැනැත්තා සත්පුරුෂයයි කියලා විස්තර වෙනවා එතකොට පින්වත්නි සාන්ත භාවයට පත් වූ උත්තමයන් අතර ලෝකේ ශ්‍රේෂ්ඨම සත්පුරුෂයාණන් වහන්සේ වෙන කවුරුවත් නෙමෙයි ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගාවට ඇවිදිලා ජාතිය ස්වභාවය කොට ඇති ඇත්තෝ ජාතියෙන් මිදෙනවා ජරාව ස්වභාවය කොට ඇති සත්වයෝ ජරාවෙන් මිදෙනවා ව්‍යාධිය රෝගවන ස්වභාවය ස්වභාවය කොටගත් ඇත්තෝ ඒ ස්වභාවයෙන් මිදීමටපත් වෙනවා මරණය ස්වභාවය කොට ඇත්තෝ මරණීය ස්වභාවයෙන් මිදෙනවා කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් නිවනටපත් වෙනවා දැන් ලෞතුරා බුදු පියාණන් වහන්සේ ජීවමානව නැහැ එහෙම කියලා සත්පුරුෂ සංසේවනයේ පින්වත්නි සිදු කරන්න බැරි කාරණයක් වෙන්නේ නැහැ ලෞතුරා බුදු පියාණන් වහන්සේ නිතරම දේශනා කරපු කාරණයක් තමයි පරිනිර්වාණ මංචකයේදී පවා මෙය සිහිපත් කළා ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ ඇවෑමෙන් ලෞතුරා බුදු පියාණන් වහන්සේ පනවා වදාළ ධර්මය සහ විනය දෙක තමයි ශාස්ත්‍රෝන් වහන්සේ වෙන්නේ කියලා. එහෙනම් ධර්මයේ ඇසුරු කිරීම ශාස්ත්‍රෝන් වහන්සේ ඇසුරු කිරීම. හැබැයි මෙතන ගැටලුවක් තියෙනවා. හැමෝටම එක පරිදි ධර්මය තනිවම වටහා ගන්න පුළුවන් කමක් නැහැ. සූත්‍ර දේශනා කියවලා වුණා. සමහර අයට නැවත 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 පැහැදිලි කරන්න ඕනේ. මොකද පුද්ගලයින්ගේ පවත්නා වූ බුද්ධියේ විෂමතාවයක් තියෙනවා ඒ නිසා ලෞතුරා බුදු පියාණන් වහන්සේ නැති තැන සත්පුරුෂයන් වහන්සේ විදිහට ආශ්‍රය කරන්නට කිව්වා සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා උන්වහන්සේලා නැති තැන සත්පුරුෂයන් වහන්සේලා විදිහට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා උන්වහන්සේලා නැති තැන සත්පුරුෂයන් වහන්සේලා විදිහට මහරහතන් වහන්සේලා උන්වහන්සේලා නැති තැන සත්පුරුෂයන් වහන්සේලා විදිහට සාමාන්‍ය ප්‍රකෘති රහතන් වහන්සේලා ඇසුරු කරන්න කීවා. එහෙම නැත්නම් අනාගාමී උත්තමයෙක්, එහෙම නැත්නම් සකදාගාමී උත්තමයෙක්, සෝවාන් උත්තමයෙක් ආශ්‍රය කරන්න කීවා. එහෙම මගඵලලාභී ආර්ය උත්තමයෙක් හඳුනා ගන්න බැරි නම් ත්‍රිපිටකය දරාගෙන ඉන්න, ත්‍රිපිටකය දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ඇසුරු කරන්න කිව්වා. එහෙම ත්‍රිපිටකයම දරාගෙන නැත්නම් යම් කෙනෙක් එක පිටකයක් දරාගෙන ඉන්න සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න කිව්වා. එහෙමත් නැත්නම් එක ධර්ම කොට්ටාසයක් දරාගෙන ඉන්න. අඩුම තරමේ එක භාවනා ක්‍රමයකින් එක කර්මස්ථාන මාර්ගයකින් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව කුළුගන්වලා අවබෝධයට පත්වෙන ක්‍රමය යම් කිසි කෙනෙක් දන්නවද පූර්ණ වශයෙන් අන්නේ තැනැත්තාව ආශ්‍රය කරන්න කිව්වා. පින්වත්නි ඒ නිසා ඔබ ධර්මයේ ඉගෙන ගන්න යද්දී ඔබට යම් කිසි ගැටලුවක් ඇති වුණොත්
ඇතිවුණු ගැටලුව තුල මුලා වෙන්න එපා. ධර්මය දන්න ධර්මදර භික්ෂුන් වහන්සේලා ඕනෑතරම් මේ ශ්‍රී ලංකා දීපය තුල ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේලා සමග සාකච්ඡා කරලා ධර්මය දන්න කෙනෙක් එක්ක සංවාදයේ දෙන්න. බොහෝම මානෙන් තොරව අනතිමානීව සංවාදයේ දෙන්න. එහෙම කියන්න හේතුව තමයි ධර්මයේ ඉගෙන ගනිද්දී මුලින්ම හිතට එන සිතිවිල්ලක් ක්ලේශ ධර්මයක් විදිහට අඳුන ගන්න පුළුවන් ප්‍රායෝගික ජීවිතයේ මානය කියන ක්ලේශ ධර්මය. මම තමයි දන්නේ අනිත් අය දන්නේ නැහැ. මට අනිත් අයට වැඩිය හොඳට වැටහෙනවා. මෙන්න මේ වගේ මාන්නක්කාර සිතිවිලි ආපුහාම ඒ තැනැත්තගේ අවබෝධය කරා යන ගමන එතනින්ම සීමා වෙනවා. ඒකට හේතුව ඔහු ඇහුම්කන් දෙන්නේ නැහැ. කරණීයමෙත සූත්‍රයේදී පැහැදිලිව ලෞතුරා බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ධර්මය අවබෝධ කරලා සාන්තපද නිර්වාණයට පත්වෙන්නට කෙනෙක් කැමති නම් ඒ කැමති තැනැත්තා ඒකාන්තයෙන් අනතිමානී තැනැත්තෙක් විය යුතුයි. අනතිමානී ස්වභාවය තමන්ගේ ඇතුළාන්තයේ දියුණු කරගත යුතුයි. ඒ නිසා මානයෙන් බොහෝම ප්‍රවේසම් වෙන්නට ඕන පින්වත්නි. එතකොට ඊළඟට අපිට විස්තර කරගන්න ලැබෙන පදය තමයි පින්වත්නි සංකාර පච්චයා විඥානං කියන පදය. දැන් මම ඊට පෙර ආතුවක් පැහැදිලි කළා පින්වත්නි මේ ධර්මය තුල විවිධ පర్యాయ තියෙනවා කියන කාරණය. පටිච්ච සමුප්පාදයේ පිළිබඳව කතා කරද්දී මොහොදේ රළ පතර වගේ අනන්ත පర్యాయයන් තියෙනවා. වතාවක් ලෞතර බුදුපියාණන් වහන්සේ ළඟට ආනන්ද තෙරුන් වහන්සේ පැමිණිලා වන්දනා කරලා කියනවා ස්වාමීනි මේ මහානුභාව සම්පන්න සම්භාවනීය තෙරවරුන් වහන්සේලා මේ පටිච්ච සමුප්පාදයේ ගැඹුරුයි අමාරුයි දුෂ්කරයි කියලා දේශනා කරනවා ප්‍රකාශ කරනවා. නමුත් ස්වාමීනි මට නම් බොහෝම නොගැඹුරුව සරලව මේ ධර්මයේ වැටහෙනවා කියලා කිව්වා. ඒ වෙලාවේදී ලෞතර බුදුපියාණන් වහන්සේ දේශනා කරා මා හෙවන් ආනන්ද අවච මා හෙවන් ආනන්ද අවච වහාම නතර කරන්න ආනන්ද ඕක කියන්න එපා වහාම නතර කරන්න. මේ පටිච්ච සමුප්පාදේ ඊටාම ගැඹුරුයි ගැඹීරයි අවබෝධ කිරීම ඊටාම දුෂ්කරයි. පින්වත්නි අන්න එහෙමයි ලෞතර බුදුපියාණන් වහන්සේ දේශනා කරේ. එතකොට ආනන්ද තෙරුන් වහන්සේට නොදැනෙන නොහැඟෙන පర్యాయයක් පర్యాయ කෝටි ප්‍රකෝටි ගණනක් වෙන රහතන් වහන්සේ කෙනෙක්ට වටහා ගන්න පුළුවන්කම තිබ්බා. සාමාන්‍ය මිනිස්සෙට තේරෙන්නේ පටිච්ච සමුප්පාදේ විග්‍රහ කරන එක පర్యాయයක් නම් ඊට වඩා අවබෝධයෙන් වැඩුණු කෙනෙක්ට පටිච්ච සමුප්පාදේ විග්‍රහ කරන තව පర్యాయයන් කීපයක් වටහා ගන්න පුළුවන්කම නැත්තේ නැහැ පින්වත්නි. ඒ නිසා මෙතනදී කලබල වෙන්න එපා. මමමයි හරි අනිත් අය වැරදි කියන මතය තුල ඉඳගෙන ධර්මය අවබෝධ කරන්න බැහැ පින්වත්නි. එතකොට සංකාර කියලා කිව්වේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාරයි කියලා කියවනේ. පින් පව් අරූප ධ්‍යාන ඒවට අபிසංකාර කියලා කිව්වා. ඔබට මතකයි සංකාර ප්‍රභේද විස්තර කරද්දි සංකත සංකාරා අபிසංකත සංකාරා අபிසංකරණ සංකාරා ප්‍රයෝගාபி සංකාරා කියලා විස්තර කෙරුණා. එතකොට අනාගතයේදී ප්‍රතිඵල ඇති කරන්න විපාක ඇති කරන්න උප්පත්ති විපාක ලබා දෙන්න හේතු වෙන ආකාරයට යමක් රැස් වෙනවා නම් පින්වත්නි මෙතනදී පැහැදිලිවම විස්තර කරලා තියෙනවා පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාභි සංඛාරයි කියලා. මෙව අනාගත විපාක පිනිස සකස් වෙන කර්මයන් විදිහට විස්තර වෙනවා. පින්වත්නි මෙතනදී කර්මානුරූපව ඇතිවෙන්නා වූ විඥානයේ පිළිබඳව කතා කරනවා එක පర్యాయකින්. මේ පర్యాయය මම මුලදීම භාවිතා කරන්නේ මේ ධර්ම විස්තර කිරීම ක්‍රමය මුලදීම භාවිතා කරන්නේ මීට වැඩිය ඉතාම ගැඹුරට ගිහිල්ලා මේ කාරණා කතා කරන්න පුළුවන් වුණාට මේක තමයි මුලින්ම පටිච්ච සමුප්පාදයේ වටහා ගන්න පහසුම ක්‍රමය වන නිසා. දැන් කෙනෙක් මරණාසන්න වුණහම මරණාසන්න වුණු තැනැත්තාට විවිධ නිමිති පෙනෙනවා කියලා අපි ධර්මයේ තුල ඉගෙනගෙන තියෙනවා. කම්ම කම්ම නිමිති ගති නිමිති කියලා ඒ වර්ග තුනට නම් දීලා තියෙනවා.
දැන් පුද්ගලයේගේ ස්වභාවය අපි හිතන්න ඕනේ සත්වයේගේ පුද්ගලයේගේ ස්වභාවය සාමාන්‍යයෙන් අපි නාම රූප දෙක කියලා කොටස් දෙකකට බෙදනවා මේ දෙදෙනාට කායික වූ ස්වභාවයක් සහ මානසික වූ ස්වභාවයක් තියෙනවා අපි සාමාන්‍යයෙන් කියනවා සාමාන්‍ය ජීවිතේ සිත සහ කය තියෙනවා මනස සහ ශරීරයේ තියෙනවා ඒක අභිධර්මයේ තුරට ගිහිලා වඩා ගැඹුරින් කියනවා නාම රූප ක්‍රියාකාරීත්වයක් තමයි සත්වයා කියන්නේ කියලා දැන් මේවා ඉතාම පැහැදිලිව निराවුල්ව ගලපා ගන්න වෙන කරන කාරණා සත්වයෝ මරණින් මත්තේ නැවත නැවත ශරීරය අතහරිනවා වෙනස් වෙමින් පවතින ශරීරය අතහරිනවා නමුත් චිත්ත පරම්පරාව හේතුඵල ධමයට අනුව ඇතිවෙමින් නැතිවෙමින් ඇතිවෙමින් නැතිවෙමින් පවතිනවා දැන් එතකොට ඔබ කල්පනා කරාවේ මේ චිත්ත පරම්පරාව පවතිනවා කියලා කිව්වේ විඥාණය සිත පවතිනවා කියන එකද එහෙම නැත්නම් විඥාණය භවයකින් භවයකට යනවා කියන එකද නෑ ඒ දෙකම නෙමෙයි ඒ දෙකම ලෞතුරා බුදු පියාණන් වහන්සේ ධර්මයේ තුල ප්‍රතික්ෂේප කරලා තියෙනවා හේතුවට අනුව ඵලය හට ගන්නවා හේතුවට අනුව ඵලය හට ගන්නවා හිතක් ඇති වෙනවා නැති වෙනවා හිතක් හට ගන්නවා හිතක් ඇති වෙනවා නැති වෙනවා හිතක් හට ගන්නවා නැවත නැවත પરම්පරාවක් විදිහට මේ චිත්ත සම්තතිය පවතිනවා පින්වත්නි එතකොට මෙහෙම පවතින චිත්ත සම්තතිය චිත්ත પરම්පරාව මරණාසන්නයේදී ඒ විදිහටම පැවතෙමින් අර අපි කියවනේ නිමිති තුනක් ගැන ඒ නිමිති තුනත් පැහැදිලි කරගනිමුකෝ අවසාන මොහොතේදී මරණාසන්න වුණහම අපි කරපු කියපු දේවල් අපිට පේන්න පටන් ගන්නවා අපි ඒකට කියනවා කම්ම කර්මය පහළ වෙනවා කර්මය පේන්න පටන් ගන්නවා කියලා හරියට හිතට පේන හීනයක් වගේ හිතට පේන මායාවක් වගේ පේන්න පටන් ගන්නවා ඊට පස්සේ කම්ම නිමිති කියලා කියනවා ඒ කර්මයන් සිදු කිරීමට යොදාගත් උපකරණ සහ ඒ කර්මයන් සිදු කරපු පසුබිම හෝ යම් කිසි කර්මය මතක් වෙන්න හේතු වෙන නිමිත්තක් ඉස්මතු වෙලා පේනවා දැන් අපි බිලී බාපු කෙනෙක් නම් බිලී කොක්ක පේන්න පුළුවන් එහෙම නැත්නම් ඒ වැව පේන්න පුළුවන් ඔහු මස් විකුණපු කෙනෙක් නම් සත්වඝාතනයේ යෙදෙමින් ඔහු මස් විකුණන ආකාරය ඔහුට මැවිලා පේන්න පුළුවන් නිමිත්ත ඊට පස්සේ ගති නිමිති පේනවා කියලා කියනවා යම් කිසි තැනැත්තෙක් ඊළඟට උපත ලබන තැන පිළිබඳව ඔහුට දැනෙන්න පටන් ගන්නවා නිරයේ උපදින තැනැත්තාට පින්වත්නි ගිනි දැල් පේන්න පටන් ගන්නවා කියනවා ප්‍රේතලෝකයේ උපදින ඇත්තන්ට අපිරිසිදු අසූචි සහගත ස්ථාන පෙනෙන්නට පටන් ගන්නවා කියනවා මෞකසක උපදින තැනැත්තාට රතු පලසක් තුලට රිංගනවා බඳු හැඟීමක් ඇති වෙනවා කියනවා එවැනි සිතිවිල්ලක් එවැනි මායාවක් වැනි දෙයක් හිතට අරමුණු වෙනවා මෙන්න මෙහෙම කම්ම කම්ම නිමිති ගති නිමිති අරමුණු වුණහම අර චිත්ත පරම්පරාවේ අවසාන හිතේ අරමුණක ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා කර්ම බලයෙන් ඇතුළු තව බොහෝ හේතුන්ගේ බලයෙන් ප්‍රධානම ශක්තිය වෙන්නේ කර්මපත්‍ය සංකාරප්‍රත්‍ය ඒ ප්‍රත්‍ය බලය මූලික කරගෙන ඔන්න උපත ලැබීමට සුදුසු අර ගති නිමිත්ත පහළ වුණු තැන අන්න එතන මනෝවිඥානයේ පහළ වීම සිද්ධ වෙනවා යම් තැනක මනෝවිඥානයේ පහළ වුණා නම් එතන චක්කු විඥානය සෝත විඥානය ගහන විඥානය ජීවහා විඥානය කාය විඥානය කියන විඥාන හයම පහළ වුණා බවට පත් වෙනවා අන්නේ අවස්ථාවට කියනවා පින්වත්නි සත්වයා භවයකින් භවයකට පුනර්භවයට පත් වුණා භවයකින් භවයකට පැමිණුණා කියලා මෙතන සම්බුද්ධ ධර්මයේ විසඳ ගන්න ඉතාම අපහසු තැන මොකද මෙතන කතා බහ කරද්දී දුෂ්ටියකට හිත යන ඉඩකඩ වඩා වැඩි අටුවාවේ විස්තර කරනවා එහා භවයෙන් මෙහා භවයට ආවේ එහෙම නැත්නම් කෙනෙක් මරණයට පත් වෙලා තව කෙනෙක් බවට පත් වෙලා උපන්නාම ඒ දෙදෙනාම එක්කෙනෙක්ද කියලා අහනවා එහෙම නෙමෙයි කියනවා එහෙනම් ඒ දෙදෙනාම දෙන්නේද්ද කියලා අහනවා එහෙමත් නෙමෙයි කියනවා නච්ච සෝ නච්ච අඤ්ඤෝ ඔහුද නොවේ ඔහු නොවේද නොවේ ඒ කියන්නේ වෙන කෙනෙකුත් නොවේ මෙතනදි තමයි පටිච්ච සමුප්පාදය කියන එක අවබෝධ කරගත යුතුම තැන පටිච්ච සමුප්පාදය අවබෝධ කොටගත් තැනැත්තා දන්නවා මෙතනින් එහාට මේ හේතුඵල ධම සකස් වුනේ කොහොමද පුනර්භවයේ සිද්ධ වුනේ කොහොමද කියන කාරණේ පිළිබඳව එහෙමනම් මේ එක් වැඩසටහනක් තමයි
අද අපි මේ විදිහට පවත්වන්න යෙදුනේ අද දවසේදී අපි කතා කරනු ලැබුවා පටිච්ච සමුප්පාදයේ ද්වාදසංග පටිච්ච සමුප්පාදයේ පිළිබඳව එහි අවිද්‍යාව කියන්නේ කුමක්ද කියන කාරණය දිගින් දිගට අපි පැහැදිලි කරා ඉතාම පැහැදිලිව කිසිවෙක්ගේ මතයක් නෙමෙයි ත්‍රිපිටක ධර්මයේ තුල අභිධර්ම පිටකයේ තුල විභංග ප්‍රකරණේ ලෞතුරා බුදු පියාණන් වහන්සේගේම දේශනාව ආශ්‍රයෙන් අපි ඒ විසඳා ගත්තා ඒ වගේම අවිද්‍යාවෙන් සංස්කාර හටගන්නේ කොහොමද කියන කාරණේ අපි අම්තාක් දුරකට විස්තර කරගත්තා ඒ වගේම සංකාර කියන පදය සම්බුදු දහම තුල කොයිතරම් විශාල වපසරියක විවිධ විවිධ අර්ථවල යෙදිලා තියෙනවද කියන කාරණේ පිළිබඳව අපි ගැඹුරින් සාකච්ඡා කළා නිරෝධ සමාපත්තියට අදාළ වෙන්නේ කුමන සංස්කාරද පංචස්කන්ධයට කුමන සංස්කාරද සබ්බේ සංඛාරා අනිච්චා කියන තැන කුමන සංස්කාරද අන්නේ විදිහට පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාවෙන් හටගන්නේ කුමන සංස්කාරද කියන කාරණය තෝරාගන්නේ කොහොමද බේරාගන්නේ කොහොමද ගැළපෙන පරියාය යොදන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිළිබඳව යම් තරමකට අපි අද දවසේදී සාකච්ඡා කළා ඉන් අනතුරුව සංකාර හේතු කරගෙන ඇතිවෙන විඥාණය කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණේ පිළිබඳව බොහොම ස්වල්ප වශයෙන් අද දිනේදී අපි සාකච්ඡා කළා. එහෙමනම් මේ කරුණු පින්වත්නි ඔබ නැවත නැවත ශ්‍රවණය කරලා නැවත නැවත මෙනෙහි කරලා හැකිනම් මේ දේශනාව දෙතුන් වතාවක් හෝ ශ්‍රවණය කරලා පින්වත්නි හොඳට ධාරණය කරගන්න අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඔබට මේ පළමු වැඩසටහන තුළින් දේශනා කරපු ධර්ම කරුණු ආශ්‍රයෙන් උතුම් ධර්මාවබෝධයම සාක්ෂාත් වේවා කියලා ආශිර්වාද කරනවා දෙවන වැඩසටහනින් අපි ඊළඟ කොටස පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං චිරං රක්කන්තු දේශනම් චිරං රක්කන්තු මම් පරං සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා